ලංකා ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරඟාවලියේ ඊයේ තරඟ දෙකක් පැවැත්තුණා. ඒ 12 වන තරඟය ලෙස පැවැත්තුනේ බී ලව් කැන්ඩි කණ්ඩායමත් ගෝල් ටයිටන්ස් කණ්ඩායමත් අතර. එහිදී ලකුණු 89ක ජයක් වාර්තා කිරීමට බී ලව් කැන්ඩි කණ්ඩායම සමත් වුණා. මුලින් පන්දුවට පහර දුන් බී ලව් කැන්ඩි ක්‍රීඩකයින් නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුලු 5ක් දැවි ලකුණු 203ක් ලබාගත් අතර කැන්ඩි පිල වෙනුවෙන් ෆකර් සමාන් ලකුණු 45ක්, දිනේෂ් චන්දිමාල් ලකුණු 25ක්, ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 40ක් සහ වේගවත් ඉනිමක් දියත් කළ නායක වනිදු හසරංග පන්දු 27කදී 6 පාර 2ක්, 4 පාර 9ක් සමගින් වේගවත් ලකුණු 64ක් ලබාගත්තේ මෙවර තරඟාවලියේ ලබාගත් පිටපිට දෙවන අර්ධ ශතකයයි. ඒ අනුව ලකුණු 204ක ඉලක්කයක් හඹා ගිය ගෝල් ටයිටන්ස් ක්‍රීඩකයින් පන්දු වාර 16යි පන්දු 4කදී සියලු දෙනා දැවි ලබාගත හැකි වුණේ ලකුණු 114ක් පමණයි. ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත් උනේ ලහිරු සමරකෝන්. පන්දු යැවීමේදී මුජිබු රහ්මාන් කඩුලු 2ක්, නුවන් ප්‍රදීප් කඩුලු 3ක් සහ වනිදු හසරංග ලකුණු 17කට කඩුලු 4ක් බිඳ හෙලීමට සමත් වුණා. ඊයේ තරඟාවලියේ 13 වන තරඟයේ ලෙස පැවැත්ුණේ කලම්බු ස්ට්‍රයිකර්ස් කණ්ඩායම සහ ජැප්නා කින්ස් කණ්ඩායම අතරයි. එහිදී මුලින් පන්දුවට පහර දුන් කලම්බු ස්ට්‍රයිකර්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසන් වන විට කඩුලු 8ක් දැවි ලකුණු 146ක් ලබා ගැනීමට සමත් වුණා. කලම්බු පිල වෙනුවෙන් පැතුම් නිස්සංක ලකුණු 36ක්, ලහිරු උදාර ලකුණු 29ක්, නවාස් ලකුණු 27ක් සහ බාබර් රසාම් ලකුණු 24ක් ලබාගත් අතර පන්දු යැවීමේදී දුනිත් වෙල්ලාලගේ ලකුණු 9කට කඩුලු 2ක්, ඩිල්ෂාන් මදුසංක ලකුණු 23කට කඩුලු 2ක්, තීක්ෂණ සහ තුෂාර එක් කඩුල්ල බැගින් දවා ගැනීමට සමත් වුණා. ලකුණු 147ක ජයග්‍රහයි ඉලක්කයක් සොයා පිටියට පිවිසි ජැප්නා කින්ස් කණ්ඩායම පන්දු වාර 14යි පන්දු 3ක් පමණක් වැය කරමින් කඩුලු 4ක් දැවි ලකුණු 150ක් ලබාගෙන තරඟයේ ජයගත් අතර ජැප්නා පිල වෙනුවෙන් නිෂාන් මදුෂ්ක ලකුණු 46ක්, රහමනුල්ලා ගුරුබාස් ලකුණු 39ක්, නායක තිසර පෙරේරා ලකුණු 17ක් ලබා ගැනීමට සමත් වුණා. පන්දු යැවීමේදී නෂීම් ෂා කඩුලු 2ක්, මතීෂ සහ සඳකැන් අතරේ එක් කඩුල්ල බැගින් බෙදී ගියා. මේ වන විට තරඟාවලියේ තරඟ 13ක් අවසන් වන විට ප්‍රසාද ලකුණු සටහනේ වෙනස්කම් රැසක් සිදුව තියෙනවා. ඒ අනුව සටහනේ පළමු තැනට ප්‍රසාද ලකුණු 6ක් ලබාගෙන බී ලව් කැන්ඩි කණ්ඩායම පැමිණ ඇති අතර දඹුල්ල අවුරා කණ්ඩායම දෙවන තැන පසුවන්නේ ලකුණු 6ක් ලබාගෙනයි. තවද තුන්වන තැන රැඳෙන ජැප්නා කින්ස් කණ්ඩායම ප්‍රසාද ලකුණු 6ක් ලබාගෙන ඇති අතර සටහනේ ලකුණු 4 බැගින් ලබාගෙන සිටින කලම්බු ස්ට්‍රයිකර්ස් කණ්ඩායම 4 වන තැනත්, 5 වන තැන ගෝල් ටයිටන්ස් කණ්ඩායමත් රැඳෙනවා. හෙට දිනේ ලංකා ප්‍රීමියර් ලීග් තරඟාවලියේ තරඟ නොපැවැත්වෙන අතර නැවතත් ලබන 14 වෙනිදා තරඟ පැවැත්වීමටයි සැලසුම් කර තියෙන්නේ.